ප්‍රතිய பாராஜிகாவ யோපனபிக்கூ சචிச்ச மனுස விঞහ ජීවිதாவரோபெய்ய சத்தகாரකங வாச பறியசய்ய மன்னவண்ணஙவா சංவන්නේய மரநாயவா சமாதபெய்ய அம்கா புரிசகிின் துய்හිமினா பாபக்கேன දුද්ජීවිතේන මත්තේන ජීවිතා සෙய்යාති ඉති චිත්තමනෝ චිත්ත සංකප්පෝ අනේක පරියායේන මරණවන්නංවා සංවන්නේය මරණායවා සමාධපෙய்ය අයම්පි පාරාජිකෝ හෝති අසංවාසෝ. පාරාජිකාපාලි හැත්ත අට පිටුවෙන්. යම් මහනෙක් මොහු මරමියයි සිතා මනුෂ්‍ය ශරීරයක් ජීවිතෙන් තොර කෙරේද මේවා ගෙන දිවි නසා ගනීවායයි සමීපේහි ආයුදහෝ තබාද. මරණයේ ගුණහෝ වර්ණනා කෙරේද මෙසේ මැරෙන්න්නේඇයි මැරණ ක්‍රම කියාද එම්බා පුරුෂය නොමට ලාමක වූ මේ ජීවිතයෙන් කවර ප්‍රයෝජනයක් ද නොමට ජීවත්වීමට වඩා මරණයම උතුමිය එබඳු සිතඇත්තේ, එබ අදහස් ඇත්තේ නො කාකාරයෙන් මරණය ගුණහෝ වර්ණනා කරේ ද දිවි නසාගෙනීමේ උපායහෝ කියාදේද මේ මහනතෙමේ ද පාරාජිකා වූයේ වෙයි සිිල්වත් භික්ෂූන් හා සංවාස නැත්තේ වෙයි මෙ ඒ පාලිපාටේ අදහසයි සිකපදෙහි මනුෂ්‍ය ශරීරය යනුවෙන් අදහස් කරන්නේ මවකුස පළමුුවෙන්ම පහළවන කලල රූපයේ පටන් මරණයතෙක් පවත්නා ශරීරයයි. ඔසපවීමට බෙහෙත් යදීම ආදියෙන් කල්ල රූපය නැසුවද පාරාජිකාවෙයි. මේ සිකපද හොඳින් තේරුම් ගත හැකිවීමට ප්‍රාණගාතය සිදුකිරීමේ ක්‍රම දයුතුය ඒවා විනය ග්‍රන්තයන්හි පයෝග යන නාමයෙන් දක්වා ඇත. සාහත්්‍යකෝ ආනත්තිකෝ නිසගියෝච චාාවරෝ, විජ්්‍යාමයෝ ඉද්දිමයෝ පයෝග චබ්බාදා මතා සමන්තපාසාධිකාව තුන් සය දාහතර පිටුවෙන්. සාහත්තිික පයෝගය නක පයෝගය නිසගගිය පයෝගය, තාාවර පයෝගය විද්්‍යාමය පයෝගය ඉද්දිමය පයෝගයැයි ප්‍රයෝග හයකි සාහත්තිික පයෝගයනු තමාගේ අතින් පයින් හෝ අතටගත් දනුමුගුරු කඩු ආදියකින් හෝ පහරදීමය මරණය ගුණවර්ණනා කිරීමද යට ඇයත්වෙයි නත්තික පයෝගයනු ගසා හෝ කපා කොටාහෝ මරව යැයි අනෙකොට අනකිරීමය නිසගිය පයෝගය යනු දුරසිටින්නවුන් මැරීම සඳහා ගල්හි වැඩි උන්ඩ බෝම්ව ආදිය අතින් මුදායවීමය තාාවර පයෝගය යනු මරණු පිණස වල කැනීම් ගුල් ඇටවීම් ආදියය විජ්්‍යාමය පයෝගයනු හූනියම් ආදී ගුරුකම් කිරීමය. ඉද්ධමය පයෝගයනු උපතින්ම පිහිටා ඇති ඉර්දි බල සත්වයන් මැරීම සඳහා යෙදවීමය. ඇතැම් සත්වයන්ට සත්වයන් මැරීමට යොදාගතහැකි ඉර්දි කර්ම බලයෙන් උපතින්ම පිහිටා ඇත ඒවා බෙහෙවින් ඇත්තේ අමනුෂ්‍යන්ටය සමහර මිනිස්සුන්ටද ඇත්තේය. මැරීම සඳහා ඉර්දිිය යෙදවීම ඉර්දිමය පයෝගය විමය ඉර්දිමය පයෝග දෙක අටුවාවල මෙස විනයපාලියෙහි දක්වා නැත. සාහත්තික නිසගිය පයෝග දෙකෙහි විස්තර. පයින් පොළුවලින් කැතිවලින් පිහිවලින් කිණසිවලින් කඩුුවලින් පහරදීම වූ සාහත්තික ප්‍රයෝගය ගල්ගැසීම්, ගල්පෙරලීම් පොළු දමා ගැසීම් බෝම්භ ගැසීම් වැඩිතැබීම් ආදියෙන් වශයෙන් පවත්වන නිසගිය ප්‍රයෝගය යන මේ දෙකින් එකකක් උද්දිස්සකය අනුද්දිස්්‍යකය යැයි දෙපරදිවෙයි උද්දස්ක යනු පහර දෙන්නේ අසවලාටය කියා නියමයක් ඇතිව පහරදීමය අනුද්දිස්සක යනු කවරෙකෝ මැරේවායයි නියමයක් නැතිව පහරදීමය නියමයක් ඇතිව පහරදීමේදී නියමිත පුද්ගලයාගේ මරණයෙන්ම පාරාජිකා වෙයි අනියමින් පහරදීමේදී මනුෂ්‍ය වූ කවරෙක් මලද පාරාජිකාවෙයි. මැරීමට පහරදුන් කල්හි පහරකෑ පුද්ගලයා ඒ ආබාදෙන් විසි තිස් වසරකට පසුව වෝද මැරේනම් පහරදුන් භික්ෂුව එකනෙහිම පාරාජිකාවෙයි. පහර ලැබූ තැනැත්තා මැරෙන්නට පෙර පහරලැබූ භික්‍ෂුව මලද ඔහු මැරෙන්න්නේ අශ්්‍රමණයකු වශයණී. පහරකෑ අය ප්‍රතිකාර නොලදහොත් මැරෙන්න්නා වූද ප්‍රතිකාර ලදහොත් නොමැරෙන්න්න වූද පහරවල් ඇත්තේය. එබැවින් පහරදීමෙන් වන පාරාජිකාව විනිශ්චය කිරීමට දुෂ්කරය. වනේදී ගෝනෙකුට හෝ මුවකුට තැබූ වැඩි පහර ඌට නොවැදී ර සිටි මිනිසකුට වැදී ඔහු මලද වැඩිතැබූ භික්ෂුව පාරාජිකානොවෙයි එක් මිනිසකු මරන්නට තැබූ වැඩිල්ලකින් அනෙකෙකු මලද පාරාජිකානොවේ කවරකෝ මැரேවායි අනියමින් தැබූ කවර මිනිසකු මලද පාරාජිකාවෙ අටුවාවිහි ඒලක චතුෂ්ක ආදියෙන් මේ කරුණ පැහැදිලි කරති බයි. ඒලක චතුෂ්කය මෙසේය. භික්‍ෂුවක් එළුවෙකු නිධනතන දවල්කාලයේ බලාගෙන, රාත්‍රී කාලේ වූ මැරීමට ගොස් පහරදුන් කාලිහි. එහි ඔහුගේ මවහෝ පියාහෝ නිදාසිට ඒ පහරින් මලේ නම්. ඔහුට පාරාජිකා ආපත්්‍යය හා, ආනන්තරිය කර්මයද වෙයි එහි අන්මිනිසෙක් සිට පහරවැදී මලේනම් පාරාජිකා ආපත්තිය පමණක් වෙයි අමනුෂ්‍යය කෙහි සිට ඒ පහරින් මලේනම් තුළැසි ඇවැත්වෙයි එහි බලාපොරොත්තුවන එළුවාම සිට මලේනම් පචිති ඇවැත්වෙයි එලුවා මැරීමටය කියා යන තැනැත්තා එුවකු මැරීමට අදහස් කරගෙන සිටියේද පහර දෙෙන අවස්ථාවහි ඔහුගේ වදක චේතනාවට අරමුණු වන්නේ ඉලක්කය වන්නේ එතන සිටි සත්වයාගේ ශරීරය ආපත්ති විනිශ්ච හා කර්ම විිනිශ්්‍ය කළ යුත්තේ පහරදීමේ චේතනාවට ලප්පු වස්තුව අනුවය. රාත්‍රී කාලයේදී එළුවාය කියා සිතාගතද මව මවමය මේ සත්වයාට පහර දෙමිය කියයා පහර දෙන්නේ මවටය භික්‍ෂුවට පාරාජිකා වහා ආනන්තරය කර්මය යන දෙකම හිමිවන්නේ ඒ නිසාය. මවහෝපියා නිදනතන බලාගෙන රාත්‍රී කාලේදී මවහෝපියා මරන්නට ගිය භික්ෂුවකගේ පහරින් මවහෝපියා මලේනම් ට පාරාජික ஆපத்திයට හා ஆணන්තறය කර්மையான දෙக்கමවෙ அමනිසසිට மலேනம் පාරාජිகா ආපத்திய පමණක් වෙ අමනුෂය के සිට මலேනම් තුළසි ඇවැත්வே திருසනෙක් සිට மலேනம் පචති ඇවැත්වෙ ஆணத்திக்க பයෝගේ විස්තර වත්තු කාලෝච ඕකාසෝ ආවුදං ඉරියාපතං කිරියා විසේසෝති ඉමේ ච ආනත්ති නයාමකා සමන්තපාසාධිකා තුන්සිය දහනමය පිටුවෙන්. අදහස වස්තුව කාලය අවකාශය, ආයුධය, ඉරිාපතය ක්‍රියා විශේෂය යන මේ කරුණු හය අනුව ආනත්තිික පයෝගයන් වන පාරාජිකාව විනිශ්ච කළ යුතුය වස්තුව යනු මරණු ලබන පුද්ගලයාය අසවලා මරන්න කියා භික්‍ෂුවකට අනකළ කල්හි අනලත් භික්‍ෂුව නෝරදවා එය ඉටු කරන්නේ නම් ආනාපක භික්ෂුව එකනෙහෙම පාරාජිකා ආපත්තියට පැමිණේ. මැරීමෙන් පසු මරණ භික්ෂුව පාරාජිකාවෙේ. අනලත් භික්ෂුව වර්දවා අනිකු මැරුවහොත් මරණ භික්ෂුව පමණක් පාරාජිකාවෙයි. මූලිකයා පාරාජිකානොවේ. අසවලා මරණ ලෙස අසවලාට කියවයි අනකළ කල් හිදඒ නොවැරදීම සිද්ධවේ නම් මූලිකයා එකනෙහිම පාරාජිකාවෙයි පණවිඩිය කියන්නා කී කල්හි පාරාජිකාවෙේ මරන්නා මැරු කල්හි පාරාජිකාවේ. බික්හු බික්खු ආනාපේති ඉත්තන්න මස්ස පාවද ඉතන්නමනෝ ඉත්තන්න මාස්ස පාවදතු ඉත්තන්නමෝ ඉතන්නාමං ජීවිතා ವෝරෝ පේතුති ආපත්ತ දුක්කටස්ස සෝ ඉතරස්ස ආරෝචේති ආපත්ති දුක්කටස්ස වදකෝ පතිගන්හාති මූලට්ටස්ස ආපත්ති චුල්ල සච්චසය සෝතන් ජීවිතා වෝරෝපේති ආපත්ති සබ්බේසං පාරාජිකස්ස පාරාජිකා පාලිය අසුව පිටුවෙන්. මේ පාරාජිකා පාලිය දැක්වෙන පාටයෙන් දැක්වෙන්නේ සාමාන්‍ය අදහසානුව භික්‍ෂුවක් භික්‍ෂුවකට අසවලා මරන්නට අසවලාට කියව යැයි අනකළහොත් දුකුලා ඇවැත්වේය පනිවිඩය කීමෙන් දෙවැන්නාට දුකුලා ඇවැත්වේය. එය මරණ භික්‍ෂුව පිළිගැනීමෙන් මූලිකයාට තුලෙසි ඇවැත්වේය මැරීමෙන් සැමටම පාරාජිකා ආපත්තිය වය යනුයි පාටයෙන් දැක්වෙන නියම අදහස ආනාපක භික්‍ෂුවගේ අන මරණේතෙක් ක්‍රියාවේ නොයේදී අනකිරීමෙන්ම නවතිතහොත් ඔහුට දුකුලා ඇවැත්වීමත් පනිවිඩිය කීමෙන් නවතිතහොත් පණවිඩිය කියන්නාට දුකුලා ඇවැත්වීමත් පණවිඩිය පිළිගැනීමෙන් නවතිතහොත් මූලිකයාට තුලැසි ඇවැත් වත්ය අන පරිදි මරණය ඒ කාන්තයෙන් සිදුවේ නම් මූලිකයාට දුකුලා ඇවැත් තුලැසි ඇවැත් නොවී, එකනෙහිම පරිජි ඇවැත්වේ. දෙවැන්නාටත් දුකුලා ඇවැත් නොවී එකනෙහිම පරිජි ඇවැත්වයි. එසේ වන්නේ අනකිරීමෙන් හා පනිවිඩිය කීමෙන් மරණය පිළිබඳ ඔවුන්ගේ කාර්ය අවසන් වන බැවිනි. මරන්නාගේ කාර්ය අවසන් නැතිබැවින් ඔහු පාරාජිකා වන්නේ පසුව මැරු දිනකදීය මෙය ගැඹුරු කරුණකි නැවත නැවත කල්පනා කොට තේරුම් ගතයුතුය. අසවලා மරණලෙස සංගරක්්‍යිතට කියවයයි බුද්ධරක්ිත ධම්මරක්කිිතට අනකළ කල්හි, සංගරක්කිත මිනිමැරීමට තරම් වීරයෙකු නොවෙතැයි, අනෙකුට කියා අනකෙකු ලවා මැරුවෝහොත්, බුද්ධරක්කිිතට ඇවැත් නොවෙයි. ධම්මරක්කකිත හා මැරු භික්‍ෂුව පාරාජිකා වෙති. පනිවිඩය වරද්දවා කී හෙනි. කාලය යනු මරවන්නහුට එය සිදුකරවා ගැනීමට වුවමනා කාලයය. පෙරවරු කාල පස්වරු කාල දවල්කාල රාත්‍රී කාලාදී කාලයන්ගෙන් යම්කිසි කාලයකදී කෙනෙකු මරන්නට අනකළ කල්හි මරුණ තැනැත්තා කාලය වරදවා අන්කාලයකදී මැරුවහොත් මැරූභික්‍ෂුවට මිස අනකළ භික්ෂුවට ඇවැත් නොවේ. අවකාශය යනු මරණ ස්ථානයේය භික්‍ෂුවක් වනයේදී අනෙක්කු මරන්නට අනකළ කල්හි වනේහිදීම මැරුවහොත් දෙදනාම පාරාජිකා වෙති ගමිහිදී මැරුවහොත් අනකළ භික්‍ෂුවට ඇවැත්නැත ගේකදී මරන්නට අනදුන් කල්හි මගදීද මගදී මරන්නට අන දුන් කල්හි ගේෙහිීදීද මැරුවහොත් අනදුන් භික්ෂුව ඇවතින් මිදෙයි ආයුදය යනු මැරීමට යොදන් ගන්නා ආයුදයයි කඩුකිිනිසියාදී මැරීමට යුපොයොගී කරගන්නා ආයුධතුරෙන් යම්කිසි ආයුදයකින් මරණ ලෙස අනකළ කල්හි ඒ ආයුදයෙන්ම මැරුවහොත් දෙදනාම පාරාජිකා වෙති ියම ආයුදය හැර අන්ආයවිදයකින් හෝ අන්ක්‍රමයකින් හෝ මැරුවහොත් අනකළ තැනැත්තේ ඇවතින් මිදේ. ඉරිාපතය යනු මරවන්නහොට මැරවීමට ඕෝමනා ඉරියව්වයි. භික්ෂුවක් යම් කිසිවකු නිදන විටම මරන්නට ඕමනා වී අසවලා නිදනවිට මරන්නේයයි භික්ෂුවකට අනකළ කල්හි අනලත් භික්ෂුව එසේම මැරුයේ නම් දෙදනාම පරිජි වෙති අන් ඉරියවකදී මැරුවහොත් මූලිකයා මිදී මැරූභික්ෂුව පමණක් පාරාජිකාවෙයි ක්‍රියා විශේෂය යනු කැපීම හැනීම හිස පොඩිකිරීම වෙෙල්ලමිරිකීම යනාදී මැරීම සඳහා කරන ක්‍රියාවය වෙෙල්ල මිරිකා මරන්නට අන කළකාලිහි එසයම කළහොත් දෙදනාම පරිජි ඇවතට පැමිණෙති. වෙෙල්ල කපා මැරුවහොත් මූලිකයා ඇවතින් මිදෙයි. ගිහියකු පියාහෝ මව මරන්නට අනකෙකුට නියම කල කල්හි ඒ නොවරදවා අනලත් තැනැත්තා අතින් සිදුවේ නම් ඔහුට එකෙනෙහිම ආනන්තරිය කර්මයවෙයි ත් තැනැත්තා එය සිදුකරන්නට කලින් ඔහු පැවිදි උපසම්පදා වුවද ඔහුට පැවිද්දහා උපසම්පදාව නොපි හිටයි. කෙනෙකු මරන්නට අනකල කල්හි අනලත් තැනැත්තා ඔහු රහත්වීමෙන් පසු මැරුවහොත් දෙදනාටම ආනන්තරිය කර්මය වෙයි. තාාවර පයෝගේ විස්තර, තැබූ තැනම තිබෙන එහා මෙහා නොයන උපකරණයක් මැරීම සඳහා යෙදීම තාාවර පයෝග නමී වල කැනීම පාරිභෝග බා්ඩවල ආයුධයදීම, ආයුධ සමීපයහි තැබීමය අහිත බෙහෙත් සමීපයහි තැබීම යන හතර ආකාරෙන් පාලියෙහි තාාවර පයෝගය දක්වා ඇත වල කැනීම භික්ෂුවක් යම් කිසිවකු මරණු පිණිස වලක් කනී නම් දුකුලා ඇවැත්වෙයි. පටවි කණන සිකපදයෙන් පචිති ඇවැත් නොවී දුකුලා ඇවැත් වන්නේ ඒ පාරාජිකාවේ පූර්ුව ප්‍රයෝගය නිසාය. ඒ වලෙහි බලාපොරොත්තු වන මිනිසා ඒ කාන්තෙන් වැටි මැරෙන්නේ නම් වල කපා අවසන් කරනු සමගම පරිජි ඇවතට පැමිණේ. අනෙකෙකු එහි වැටී මලද පරිජි ඇවත නොවෙයි. කවරෙකෝ වැටි මැරේවායයි කැපු වලෙහි කවර මිනිසෙකු වුවද වැටි මැරේනම් පරිජිවෙයි. මවහෝ පියා වැටි මැරේනම් ආනන්තරිය කර්මයවෙයි. වලක් කැනීම සිදුවන්නේ චේතනා බොහෝ ගණනෙකිනි. वाල කපන භික්‍ෂුව පාරාජිකා වන්නේ කවර චේතනාවෙද යන මෙය විනිශ්ච කිරීමට දුुෂ්කර ගැමුරු පැනයකි. සමන්ත පාසාධිකාව කළ බුදුගොස් හිමියෝ මේ පැනය නොවිසඳූහ. උන්වහන්සේ විසින් මහා අට්ටකතාවාදය මහා පච්චරිය අට්ටකත්තාවාදය යැයි කරුණු පිළිබඳ ආචාර්යවාද දෙකක් සමන්ත පාසාධිකා වෙහි දක්වා ඇත තුන්සිය විසිපහ පිටුව බලන්න. වල කැන මට්ටම් කොට අන්තිම පස්කූඩය ඉවත් කරන අවසාන චේතනාවෙන් ඇවතට පැමිණේය යනු මහා අට්ටකවාදයයි. මේ වලෙහි වැටී මැරතැයි එ උදලු පහරක් දුන්කාල්හි එහි පය පැකිලි වැටී කවරෙකු හෝ මැරේ නම් පාරාජිකාවේය යනු මහා පච්චරිය අටුවාවාදයයි. සංखේ පට්ට කතා වාදයත් එයම බව කියා ඇත. බුදුගො සිමියන් විසිනිදු විනිශ්චය නොකළ මේ කරුණ අපි විනිශ්චය කරන්නට නොයමු බැඳී මැරෙන උගුල් ඇටවීම යටී මැරණු පිණිස හබක ඇටවීම හැනී මැරණු පිණිස උල් සිටවීම යන මේවා වල කැනීමටම අනුලෝම වශයෙන් අටුවාවෙහි දක්වා ඇත ඒවායින් දුක්කට චුල්ලච්චය පාරාජිකා ආපත්තීන් වන අයුරු කී කරුණු අනුව තේරුම් ගත යුතුය මරණු පිණිස හේත්තුවන හිදින නිදන තැන්වල ආයුධ තැබීම විෂගල්වා තැබීම ගෙන දිවිනසාගනු සඳහා සමීපයහි ආයිද තැබීම වළදා රෝගයේ උත්සන්න වී මැරණු පිණිස රෝගයකු සමීපයේ ගිතෙල් ආදී අපත්‍ය බෙහෙත් අපත්්‍යආහාරු තැබීමද මේවා ද, ාවර පයෝගේටම අයත්්‍යය. මරණේ ගුණ කීම. ආයුධාදයෙන් පමණක් නොව මරණෙහි ගුණවර්ණනා කිරීමෙන්ද මැරීම කළ හැකිය. ඇතැම් හු පක්ෂාගාත රෝග පිළිකාරෝගාදී සුවකළ නොහැකි බොහෝකල් දුක්විඳන රෝගීන් දුටුකල් හීද අන්ද වී අත්පා සුන්වී දුක්විඳන් අන්ද මහලුුවී කිසිවක් කරගත නොහැකිව දුක්විඳින පුද්ගලයන්ද දුටුකාල්හි මොවුනට මෙසේ බොහෝකල් දුක්විඳිනවාට වඩා මරණය සැපේ ඇයි සිතති එසේ සිතා ඕවුනට මරණයේ ගුණවර්ණනා කරති ඒ අසා යමෙකු යම් කිසි උපක්හමයක් කොට දිවි නසාගතහොත් රණය වර්ණනා කළ භික්ෂුව පරිජි ඇවතට පත් වෙයි. එසේ වර්ණනා කිරීමෙන් මවහෝපියා දිවි නසාගතහොත් ආනන්තරය අකුසලය වෙයි. මැරැන්නට සිතන කෙනෙකුට මෙසේ කළහොත් පහසුවෙන් මැරත හැකි ඇැයි ක්‍රම කියාදී එසේ දිවිනසාගතහොත් භික්‍ෂුව පරිජි වෙයි. භික්‍ෂූන්ට නොයෙක් විට රෝගීන්ට දහම් දෙසන්නටද සිදුවෙයි දහම් දෙසීමේදී ඔබ බොහෝ පින්කළ කෙනෙකි ඔබ මලහොත් යන්නේ ස්වර්ගටය මේ දුක් විදිනවාට වඩා ඔබට මේ ලාමකජීවිතය හැර ස්වර්ගයට යාම ඉතා යහපත්තිය යනාදෙන් දහම් දෙසා ඒ අසා රෝගයා දිවි තොර කරගතද වික්ෂුව පාරාජිකාවෙයි රෝගීන්ට දහම් දෙසීමේදී භික්‍ෂූන් පරස්සම්විය යුතුය. මැරතැයි බියෙන් පෙළෙන කෙනෙකුට බිය දුරුවනු පිණිස මරණය ගුණකීමෙන් ඇවැත්නොවෙයි. මරණය ගුණ අනුන්ලවා කියව්වෝවද එ අසා කෙනෙකු දිවි නසාගතහොත් භික්‍ෂුව පාරාජිකාවෙයි. ලියා දැක්වුවද එසේම වෙයි අනුන් විසින් දියනලත් දක් දැක්වුවද එය බලා අනිකා දිවි නසාගතද භික්‍ෂුව පාරාජිකාවෙයි රූප දැක්වීම් ආදිය බයානක රූප දක්වා බියගන්වාද මැරිය හැකිය රාග අග්නිය තදින් නැගීමට හේතුවන සුන්දර රූප දැක්වීමෙන්ද මැරිය හැකිය බයනක ශබ්ද ඇස්වීමෙන්ද මැරිය හැකිය ගන්ධ රස ස්පර්ෂයන්ද ආශ්වය කොටගෙන ද මැරිය හැකිය. දියවන පරිදිී දහම් දෙසීමෙන්ද මැරිය හැකිය. කිනම් උපක්‍රමයකින් වුවද භික්ෂුවක් මිනිසකු මැරුව පරිජි වෙයි. මිනිසකු වීමය සත්වයක යන සංඥාව ඇති බවය වදකචිත්තේය උපක්‍රමයක් කිරීමය එයින් මරණය සිදුවීමය කියා මේ සිකපදයේ අංග පහකි. මරමයන සිතින් තොරව කළදයකින් කෙනෙකු මලද, මැරණ බව නොදැන කළ දෙයකින් මලද. මරර අදහසින් තොරව කළදයකින් මලද ඇවැත් නොවෙයි. උමතු කමින් කළ දෙයකින් මලද ඇවැත් නොවෙයි. දිවි නසා ගැනීම. නච්ච භික්කවේ අත්තානං පාතේ තබ්බං යෝ පාතෙය ආපත්ති දුක්කටස්ස පාරාජිකා පාලි අසුහත පිටුවෙන්. තේරුම මහනෙනී ආත්මය පර්වතාදයෙන් නොහෙලිය යුතුය ජීවිතය නොනසාගතයුතුය යමෙක් එසේ කෙරේ නම් ඔහුට දුකුලා ඇවැත්වේ අුන්ගේ ජීවිතය නැසීමෙන් පාරාජිකා වන්නාක් මෙන් ප්‍රපාතවලට පැනීම් ආදියෙන් සිය දිවි නසාගැනීමෙන් පාරාජිකා ආපද්දි නොවෙයි උඩ සිට බිමට පැනීම දට පැනීම වාහන එන මගට පැනීම, වස කෑම ගින්නට පැනීම, ශරීරයට ගිනි දල්වා ගැනීම ආහාරනො ගැනීම අනාදියෙන් යම් මහනෙක් දිවිනසාගනීනම් ඔහුට දුකුලා ඇවැත්වෙයි. දීර්ඝ කාලයක් පවත්නා වූ යම් දරුණු රෝගයක් ඇති භික්‍ෂුවක් නිසා උපස්ථායිකයන්ට බොහෝ වෙහෙසනට සිදුවේ නම් උපස්ථායකයෝ රෝගයා පිළිකුල් කෙරෙත්නම්. මේ කරදරය කවදා කෙලවරවේ දැයි සිතත් නම්. ප්‍රතිකාර කළද මේ ආත්මය නොපවත්නය මානිසා උපස්ථායකයෝද වෙහෙසෙත්ති ඇයි සිතා හාර ප්‍රතික්ෂේප කොට සිටීමෙන් ඇවැත් නොවන බව අටුවාවෙහි දැක්වෙයි සමන්තපාසාධිකා තුන්සියති හතර පිටුවෙන්. සසරට තදින් කලකිරුණා වූ භික්‍ෂුවක් ආහාර සෙවීමහා වැලඳීමත් භාවනාවට බාධාවක්යැයි ජීවිත ආශාව හැර භාවනාව සඳහා ආහාර ප්‍රතික්ෂප කිරීම සුදුසු බවද අටුවා වෙහි දක්වා ඇත. මේ වරද කළ නිසා මා මැරණවාය මේදය නොදුනොහොත් මේදය නොකළහොත් මා රටවෙනුවෙන් ජාතිය වෙනුවෙන් බුද්ධ ශාසනය වෙනුවෙන් දිවි පුදනවායයැයි උපවාස කිරීමෙන් ඇවැත් වෙයි එසේ මළහොත් ඔහු මැරෙන්නේ ඇවතකින්ය විනීත වස්තු පිඩචාරික භික්‍ෂුවක් පුටුවක රෙදිකඩකින් වසා තබා සිට ලදර්ුවකු යටකොට හිඳගත්තේය. ලදරවා මලේය. ඒ බව බුදුරදුන්ට සැලකල කල්හි ඉන් පාරාජිකාවක් නැති බව වදාරා මේ සිකපදය පනවා වදාළහ. නච්ච වික්හවේ අපපටි වෙක්කිත්වා ආසනයේ නිසීදී තබ්බං යෝ නිසීදේය ආපත්ති දුක්කටස්ස පාරාජිකාපාලි අසු හතර පිටුව. තේරුම මහනෙන නොවිමසා අසුනෙහි නොහිදී යුතුය යමෙක් හිඳී නම් ඔහුට දුකුලා ඇවැත්වේ. වාඩිවන කල්ලිහි ආසනය හැටි හොඳට නොපෙනේ නම් අතගා බලාවාඩිවිය යුතුය ඇතිරයක් නැති අසුනෙහිත් බලා සිටියදී ඇතිරයක් එලු අසුනෙහිත්. නොවිමසා හිඳීම වටිනේය. මිනිස්සු තමා ඉදිරියේ ආසනය අතගා මෙහි හිඳනු මැනවයයි කී කල්හිද, නොවිමසා හිඳීම සුදුසුය කලින් වාඩිවී සිටි භික්ෂූන් එහ මෙහා වූ දීර්ගාසනයහිද නොවිමසා හිඳීම සුදුසුය. යම් කිසිවක් වැසී ඇතිනම් ඒ බව දැනෙන තුනිී වස්ත්‍ර එලා ඇති අසුනෙහි නොවිමසා හිඳීම සුදුසය. ගණ ඇතිරි එලු අසුනෙහි නොවිමසා හිඳීම නුසුදුසුිය. පියපුතු දෙදනෙක් පැවිදිව විසුවහ දෙනක් සංඝයාට රැස්වීමට කාලය දැන්වෝ කල්හි ස්වාමීණී යන්න ඔබ වහන්සේගේ පැමිණීම සංගයා බලාපොරොත්තු වන්නේය යැයි කියා පුතා පියාගේ පිටට අත තබා තල්ලු කළේය එකල්හි වැටී පිය මහන කාලක්‍රියයාා කළේය ඒ කරුණ ගැන සැකඇතිවූපු මහන බුදුන්වහන්සේට සැලකළේය මහන නුබ කිනම් සිතකින් තල්ලු කළෙහි දැයි භාග්‍යවතුන් වහන්සේ වදාළ කල්හි භාග්‍යවතුන් වහන්ස මරණ අදහසින් නොවෙමි යැයි පුත් මහන සැල කළේය එකල්හි තතාගතයන් වහන්සේ මරණ අදහස නැතියහුට ඇවැත් නැත යැයි වදාළ සේක පාරාජිකාපාලි අසු හත පිටුවෙන්. එක්තරා පිණ්ඩපාතික භික්ෂුවක් වස සහිත ඉඩපාතයක් ලබා ආසන සාලාවට ගෙනගොස් එහි වැඩසිටි භික්ෂූන් වහන්සේලාට තමාගේ පාත්‍රයෙන් ආහාර පිළිගැන්වීය ඒ වැළඳූ භික්ෂූහ මරණයට පත් වූ है. ඒ කරුණ භාග්‍යවතුන් වහන්සේට සැලකල කල්හි උන්වහන්සේ නුඹ කිනම් සිතකින් එය කළෙහි දැයි අසා වදාරා භාග්‍යවතුන් වහන්ස මම වසක් බව නොදැන භික්‍ෂූන් වහන්සේලාට පිළිගැන්වීම යයි සැලකළ කල්හි මහන නොදන්න හොට ඇවැත්නැත යැයි වදාල සේක එක් භික්‍ෂුවක් මෙයින් කුමක් සිදුවේදෝ යැයි විමසුනු පිණිස අන් භික්‍ෂුවකට වස දිිනි භික්‍ෂුව මරණයට පත්තිය එකරුණ භාග්‍යවතුන් වහන්සේයට සැලකලකාල්හිකිනම් සිතකින් එය කළේදැයි අසා විමසීම පිණිසයයි සැලකලකාල් හි විමසීමේ අදහස ඇතියහුට පාරාජිකාවක් නැත තුළැසි ඇවැත් ව යයි වදාලසේක. එක් සමයක්හි මහන සමාගමක් ගිච්ජකුළු පර්ුවවතයට නැග විනෝධය පිණිස ගලක් පෙරළූහ ගොපල්ලෙක් යටවී මලේය. ඒ කරුණ බුදුන් වහන්සේට සැලකල කල්හි එයින් පරිජි ඇවැතක් නොවන බව වදාරා, ච් භික්කවේ දවාය සීලා පවිච්චත් අබ්බා ය පවිච්චයිය ආපත්ති දුක්කටස්ස පාරාජිකාපාලි අසු හත පිටුවෙන් යන සිකපදය පැන වූසේක තේරුම මහනෙන ක්‍රීඩා පිණස ගල් නොපරලිය යුතුය යම් ම ගල් පෙරළ වේ නම් ඔහුට දුකුලා ඇවැත්වේ මගල් පෙරලීම පමණක් නොව ගල්කැට මැටිකට කැබලිති පොළුයන මේවා. අතින් හෝ පයින් දමාගැසීමද. දුනුවලින් විදීමත භික්‍ෂූන්ට නොවටිනේය. ආහාරබෙදීම් පිළියලකිරීම් ආදියහිදී, කවඩන් එලවීම සඳහා ගල් ගැසීම ආදිය වටනේය. විහාර කර්මාන්තාදිය කිරීමහිදී ගල් ආදිය පෙරලීම விසිකිරීම, වටනේ සමන්ත පාස අධිකා37 පිටුවෙන්. එක්තරා භික්ෂුවක් විහාරයක් සෙවැනි කළ භික්‍ෂුවකට වහලෙන් බසින්නට තැනක් දැක්වීය එතනට බසිනා භික්‍ෂුව වැටී මලේය එකරුණ භාග්‍යවතුන් වහන්සේට සැලකල කාලෙහි මැරීමේ අදහස නැතියහුට නැතියැයි වදාළ සේක. එක්තරා භික්ෂුවක් මරණ අදහසින් විහාරයක් සෙවැනි කල භික්‍ෂුවකට බසින්ට තනක් දැක්වීය එතනින් बසිනා භික්ෂුව වැටිය මලේය. එකරුණ භාග්‍යවතුන් වහන්සේට සැලකලකාහි මරණ අදහස ඇතිकाල්හි පාරාජිका ආපත්ති වය යැයි වදාළ සේක එක්තරා භික්ෂුවක් මරණ අදහසිීන් භික්‍ෂුවකට වහලෙන් බසින්නට තැක් දැක්විය එතින් बසිනා භික්‍ෂුව වැටනේය එහෙත් නොමලේය එකරුණ තතාගතයන් වහන්සේට සැලකල කල්හි නොමල බැවින් පාරාජිකා ආපත්තියට නොපැණෙන බවත් තුළසි ඇවැත් වන බවත් වදාළ සේක එකල සැමියාගෙන් වෙන්ව වාසය කළ මාගමක් ගැබ් ගත්තිීය ඕතමෝ කුළුපග භික්‍ෂුවකගෙන් ගැබ් හෙලනා බෙහෙත් ඉල්ලිය භික්ෂුව ඇයට ගැබ වැටෙන බෙහෙතක් දුන්නේය කුස සිටි දරවා මලේය ඒ බභාග්‍යවතුන් වහන්සේට සැලකල කල්හි බෙහෙදදුන් භික්ෂුව පාරාජික ආපත්තියට පැමිණි බව වදාලසේක එසමයෙහි වද කතක් භික්‍ෂුවකගෙන් දරුවන් ලබීමට බෙහෙතක් එල්ලීය භික්‍ෂුව ඇයට බෙහෙතක් දිනි එයින් ඕ මලාය භාග්‍යවතුන් වසේ එයින් ඒ භික්‍ෂුවට දුකුලා ඇවතක් වන බව වදාළහ. එसाම එහි එතराා भूතवෛද්‍ය භික්‍ෂුවක් යකකු මැරය ඒ බව භාග්‍යවතුන් වහන්සේට සැලකල කල්හි එයින් පාරාජික ආපත්තියට නොපමිණන බවත් තුලැसी ඇවතට වන බවත් වදාල සේක එसाම එही භික්ෂුවක් අන් භික්‍ෂුවක් මරණ අදහසින් නපුරු යකුන් ඇති විහාරයකට යැවීය. යක්ෂයෝ ඒ භික්‍ෂුව මැරූහ. ඒ බව තතාගතයන් වහන්සේට සැලකලකාල් හි ඒ භික්ෂුවට පාරාජික ආපත්තිය වූ බව වදාළ සේක. එසේ යවා යකුන් විසින් නොමැරුවහොත් තුළසි ඇවැත් වේ යයිද වදාරා ඇත්තේය. එසමයහි එක්තරා භික්ෂුවක් පින්කළ කෙනෙකු මරණ අටියෙන් ඔහුට ස්වර්ග වර්ණනාව කළේය ඔහු ඒ අසා ස්වර්ග සම්පත්තියට ආශා කොට මලේය. ඒ පෝත භාග්‍යවතුන් වහන්සේට සැලකළ කල්හි ඒ භික්‍ෂුව පාරාජිකාවට පැමිණේයැයි වදාළ සේක. එක් භික්ෂුවක් පවු්කල එකකු බියගන්වා මරණු පිණිස ඔහුට නිරේ කතාව කීය එෙත මේ බියවී මලේය. ඒ පුවත භාග්‍යවතුන් වහන්සේට සැලකල කල්හි ඒ මහන පාරාජික ආපත්තියට පැමිණේයැයි වදාළහ. එසමේහි අත්පා සිिඳිනු ලැබූ පුරුෂයකුවෙත ඔහුගේ ඥාතිහු රැස්ව උන්හ එතනට පැමිණි භික්ෂුවක් මොහු මැරණවාට කැමැත්තෙහු දැයි ඔවුන්ගේ නැसीය ඔහු එසේ යැයි පිළිතුෘුදුන් है. එසේ නම්මහුට මෝරු පොවවු යැයි භික්‍ෂුවීය ඔවුහුමෝරු පෙවූහ අත්පා සුන් තැනැත්තා මලේය. ඒ බවභාග්‍යවතුන් වහන්සේට සැලකල කල්හි ඒ භික්‍ෂුව පරजीි ඇවතට පත්වූයේ යැයි වදාළ සේක. මේ කතාा, पाराजिका पालेनी